මේ වීඩියෝ එකෙන් අපි බලමු Asus motherboard එක BIOS එක කොහොමද update කරගන්න කියලා. ඉතින් මේ විදිහට BIOS update කළා අපිට පුළුවන් පරණ motherboard වලට අලුත් processors support කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් 6th gen motherboards වලට 7th gen processors support කරනවා මේ විදිහට BIOS update කරගත්තාම. ඉතින් තවමත් BIOS එක update කළ නැත්නම් ඔයගොල්ලෝ BIOS එක update කරගන්න. හරි, අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ pen drive එකක්. ගොඩක් වෙලාවට පොඩි ඉඩ ප්‍රමාණික pen drive එකක් ප්‍රමාණවත්. ඉතින් අපිට ගන්න තියෙන්නේ අපේ motherboard manufacturer website එකට ගිහිලා ඒකේ support වලින් මේ BIOS එක download කරගන්න. ඉතින් අපි බලමු Asus Z170 Pro gaming motherboard එකේ BIOS එක කොහොමද update කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ විදිහම තමයි අනිකුත් motherboards වලත් මේ විදිහටම තමයි මේ BIOS update එක කරන්න තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් Google එකේ අපේ motherboard එක search කරන්න. ඊට පස්සේ මේ විදිහට motherboard එකේ website එක එනවා. මේ web page එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන support වල drive and tools මෙතන අපේ operating system එක තෝරලා මෙතන BIOS වලට ගිහින් දැන්ට ඇවිල්ලා තියෙන latestම BIOS version එක download කරගන්න. ඉතින් මෙතන තියෙනවා BIOS version එක 3016 මේක මෙගාබයිට් 8ක් විතර වෙන්නේ. අපිට පුළුවන් මේ ෆයිල් එක download කරගන්න. මෙතන description එකේ දාලා තිනවා support new CPUs කියලා. ඉතින් මේ list එක බලලා ඔයගලන්ට පුළුවන් මොන process support කරන්න කියලා දැනගන්න. ඉතින් මේ ෆයිල් එක download කරගන්න. ඉතින් මේක zip ෆයිල් එකක් විදියට එන්නේ. අපිට සිද්ධ වෙනවා මේක unzip කරගන්න. unzip කළා තමයි මේක අපේ pen drive එකට දාන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මේ ෆයිල් එක extract කරගන්න. extract කළා අපිට පුළුවන් මේ ෆයිල් එක අපේ pen drive එකට දාන්න. ඉතින් මේ විදිහට අපි pen drive එකට දාගත්ත ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේ PC එක reboot කරලා මේ BIOS එක ඇතුළට යන්න. ඉතින් අපි දන්නවා Asus motherboard වල F2 එහෙම නැත්නම් delete key එක press කරලා අපිට පුළුවන් BIOS එක ඇතුළට යන්න. ඉතින් මේ වීඩියෝ එකේ අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් Ruantech Facebook page එකට message එකක් දාලා ඒක ගැන අහන්න. ඉතින් තව වීඩියෝස් තියෙනවා YouTube channel එකේ, ඔයගලන්ට පුළුවන් ඒවත් බලන්න. ඒ වගේම product reviews, motherboard reviews ගොඩක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ හැම දෙයක් ගැනම videos Ruantech YouTube channel එකෙන් බලා ගන්න. ඉතින් දැන් PC එක reboot වෙනවා. අපිට පුළුවන් F2 එහෙම නැත්නම් delete key එක press කරලා මේ වෙලාවේ මේ BIOS එකට යන්න. මේ විදිහට BIOS එක තියෙනවා. අපිට පුළුවන් මෙතන system information බලා ගන්න. ඒ වගේම RAM details, temperature එක, SATA information මේ ටික මෙතන පෙන්වනවා. ඊට පස්සේ අපිට පුළුවන් advanced mode එක එහෙම නැත්නම් F7 key එක press කරලා මේ menu එකට යන්න. ඉතින් ඊට පස්සේ මෙතන tools කියන එක ගත්තට පස්සේ අපිට පුළුවන් Asus Easy Flash 3 කියන utility එකට ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා via storage, via internet කියලා. අපිට පුළුවන් via storage devices select කරලා next කරන්න. ඊට පස්සේ මෙතනදී අපි flash drive එක තෝරන්න ඕනේ. මෙතන අන්තිමේට එහෙම නැත්නම් size එකෙන් අපිට පුළුවන් අපේ flash drive එක අඳුන ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන folder එක ඇතුලේ තියෙන මේ file එක CAP file එක තෝරලා click කරන්න. ඊට පස්සේ මේ විදිහට අහනවා do you want to read the file කියලා, අපි yes දානවා. ඊට පස්සේ මෙතන පෙන්නවා do you really want to update BIOS කියලා. ඉතින් ඊට කලින් මෙතන පෙන්නවා අපේ දැනට තියෙන version එක. මේ motherboard එකේ තියෙන්නේ 12.6 කියන version එක. ඒ වගේම මෙතන අලුතෙන් එන එකට 3016 කියන version එකට update වෙනවා. ඉතින් මේ විදිහට දිනෙත් එක්ක අපිට බලා ගන්න පුළුවන් BIOS එක release වෙච්ච දවස. ඉතින් මේ ටික අපි confirm කරගත්තට පස්සේ අලුත් BIOS එක ගන්න අපිට පුළුවන් මේක yes දාගන්න. ඊට පස්සේ මේ විදිහට process bar එකක් යනවා. ඉතින් ඊට පස්සේ මේ BIOS update එක complete වෙනවා. මේ ෆයිල්ස් ටික process වුණාට පස්සේ මේ විදිහට restart එකක් එනවා. ඊට පස්සේ මේ machine එක automatically restart වෙනවා. ඊට පස්සේ BIOS is updating කියලා මේ විදිහට message එකක් එනවා. ඉතින් shutdown කරන්න එපා කියලා. ඉතින් මේ set එකම ඉවර වෙනකන් අපි ඉන්න ඕනේ අපේ BIOS එක ආපහු on වෙනකන්. හොඳයි, ඊට පස්සේ මේ විදිහට එනවා menu එක. අපිට පුළුවන් BIOS වලට ගිහිල්ලා අපේ BIOS version එක හරිද කියලා බලා ගන්න. ඉතින් මෙතන පෙන්වන information වල BIOS version එක 3016, ඒ කියන්නේ අපි BIOS update එක සාර්ථකයි. ඊට පස්සේ අපිට පුළුවන්
අපේ බයෝස් සෙටින්ස් ටික වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට මේක සේව් කරලා එක්සිට්ෙන්. ඉතින් ඔය විදිහට තමයි ASUS motherboard එක බයෝස් අප්ඩේට් කරන්නේ. ගොඩක් වෙලාවට මේක අනිත් motherboards එක ගත්තොත් ගොඩක් දුරට සමානයි. ඉතින් ඔය විදිහට බයෝස් අප්ඩේට් එක කරගන්න අලුතෙන් එන බයෝස් වලට පුළුවන් තරම් අප්ඩේට් කරන්න ඒක motherboard එකට හොඳයි. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.